මා සම්බුධ සරණයි සැදැහැවත් සුපිනතුනේ. සුපිින්නතුන, මතු දිදුලන මනුදයක් වෙනුවෙන් ආශිරිවාද ප්‍රාර්ථනා කරනටත්, ඒ වෙනුවෙන් නිවරදිව මගකීම කියන්නටත්, ය උතුම් ප්‍රමාතථ ධර්මයන් පෙරදරිකර ගනිමින් අවසූදහ නම්. මෙ පැට්නීමිත උතුම් දායකත්ත ධර්ම දේශනාව ඔබ හැමදිනාටම මෙලෙසින් සන් වෙහතන එකරන්නට. ඒ වෙනුවෙන් අප ඉතාම ගෞරව පූජා පෙරදැරිව, නමස්කාර පූජා පෙරදරි වාරාධනා කලා ගෞරුණය පින්වන්ත දේශකනන් වහන්සේට. දැරණියගල ශෛලගිරි යෝගාශත්‍රමාධිහිපති පූජපාදය නම කැනට අවසරයි. දොරපනී රතනසාරස්වමින් වහන්සේ සාධකාරනංවා, දෙපා නැමැද පෙළිගැෙන සිටිමෝ. සාදුහූ සාධූ සාධෝ. සුපිනතුනි මෙම දායකත්ව ධර්ම දේශනා වෙනුවෙන් සැදැහවත් බැතිබර දායකත්වය ලවා දෙනවා. බදුලේ පදිංචි කාන්තා පෙරේරා සුපින්වත් මෑණියන් විසින්. සුපිනතු නරමුණ වශයෙන් සඳහන් කරනවා. දෙදහස් එකවර්ෂයේ පෙබරවාරි මස හදිසියේ පරලෝසපත් වූ බයිසවෞුරුදු තිස් අටක් වූ මංගල ප්‍රදර්ශන පෙරර. පුතනුවන්ට මතු ආත් මේකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේ වයි ප්‍රාර්ථනාකිරීම සහ එතුමන්ට පුුණනන මොදනායි කරන්නටත් සජිවත්ව සිදින පවුලේ සීරුමුදිනාට නිදුක් නිරෝගී දීර්ගහවිෂ ප්‍රාර්ථනා කරන්නටත් දිදුල මාධ්‍යහ ජාලයේ සභහාපති ස්වාමින් වහන්සේ වන පූජ පාද නමකැනට අවසරයි මාළිගාවිල අස්ස ජීනායක ස්වමින් වහන්සේටත් ගෞරුණිය පින්වන්ත දේශකරන් වහන්සේටත් දිදුල කාරය මණ්ඩලේටත් නෑදෑහිතමිතුරන් ඇතුළ ලක්වැසි ලෝවසි සමටත් මෙම ධාර්තර පින් බල මහිමින්, ඉතාමඉක්මන් බව එකතිී. උතුූ චතු47ත් ධර්මය අවබෝධ වී, උතුමූ නිර්වාාණය කරායන්නට මෙමු ධාර්තර පින් කටයුතු හේතුවස්සනාවේවායි ප්‍රාර්ථනා කරනවා. එසනම් සුපිනතුනි වදධර්තර බලාපොරොත්තු පාර්ථනා කරමින්. ඔබ සමට දර්මේ අවබෝධ වේවායන උතුම් ප්‍රාර්ථනා පෙර දරිබත් වැරණයේ පින්මාන්ත දේශකයන් වහන්සේට අපකර යනුකම්පාවෙන් උතුම් දායිකත්ත ධර්ම දේශනාව මෙහෙ වන්නට. ගරුසිත් පෙර දැරිව අරාථනාකට සිටිමෝ. අවස්සරයි පින්වත් ස්වාමීන් වහන්ස. සදුහු සදූසාතු. සමන්තාචකවාලිසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තුසගගමොකදං දම්ම සවෙන කාලු අයං බදන්තා දම්ම සවෙන කාලු අයං බදන්තා දම්ම සවෙන කාලු අයංබදන්ත නමුතස්සෙ බගෙවෙතු අරහතු සම්ම සම්බුද්දස්සේ නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුදු්දස්සෙ, නමුතස්සෙ භගෙවතු අරහතු සම්මා සම්බුද්දස්සේ උට්ටානෙවෙතු සතිමතු සුචිකම්මස්සෙ නිසම්මකාරිනු, සංඥතස්සච ධම්ම ජීවිනෝ අප මත්තස්ස යසෝබි වඩ්ඩතති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ලංකාවාසී ලෝකවාස බනාහන ශ්‍රද්ධන්ත පන්නතුන් පින්වතියන් අද ධර්මදේශනාව සඳහා දායකත්වය ලබාගෙන තිබෙනවා බදුල්ලේ පදිංචි කාන්තා පෙරේරා මෑණියන් විසින් අරමුණු හැටියට සඳහන් කරල තිබෙනවා දෙදා සෙකවර්ෂය පෙබරවාරි මස නොසිතෝ පරිදි අතුරු දහං වූ වයිසෞරුදු තිස්සටක්කූ මංගල පියදර්සන පෙරේරා තරුණ පුතුුණුවන්ට මතුවාත් මේකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා පාර්ථනා කිරීම සහ එතුමන්ට පං්ඥානුමෝදනා කිරීම. එවගේම සුජීවත්ව සිටින පෞවුලේසිියලු දෙනාට නිදුක් නීරෝගිසුව, දීර්ගාවිෂපාර්ථනා කිරීම. දිදුල මාධ්‍යජාලයේ සභහපත්ති අතිගෞරුවනීය පුජ්්‍යපාද මාලිගාව ලස්සජි, නායික ස්වාමීන් වහන්සේටත් දිදුලකාරයේ මණ්ඩලේතත් නෑදෑ හිත මිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සැමට ධර්ම දේශනාවට සවදුුන් පින්නතුන් සැමටත් නිදුක් නීරෝගිසුව ලැබී සුවදායිකප්‍රතිපදාවකින් ඉක්මම් භවේකදී උතුම්මූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වී අමාමහ නිවනින් සැනසේවා කියන පාර්ථනාසිත් ඇතිකරගෙන තමයි අද මේ ලෝකයාට ධර්මය දායාද කරුන් ලබන්නේ මින්නමී අරමුණු චිත්ත සන්තහානවල දරාගෙන ඉතින් අද මේ ධර්ම දේශනාව සඳහා මාවිසින් මාතෘුකා ස්ථානි තබාගන්න ටේදුුණේ දම්මපද පාලියෙහි සඳහන් වන වටිනා ගහතාරත්නයක්. ඒ ගාතාවට අදාල දහම් කරුණු පහක් තියෙනවා අපේ ජීවිතයට එකතු කරගන්න. ඒ දහම් කරුණු එදාටත් අදටත් අනාගතයටත් බෞද්ධ අබෞද්ධ සිංහලා සිංහල කුඩාදරුවන් වැඩි හිටියය හැමෝටම පිළිපැදියුතු දහම් කරුණු. එවාගේම බොහෝ ආනිසංස ලෞකික ජීවිතයේ සාර්ථකරගන්න, එවාගේම ලෝකහෝත්තර ජීවිතයේ සාර්ථකරගන්න වටිනා දහම් කරුණු රාසියක් මේ ගාථාවේ විස්තර කරනවා. බදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බධානං ධම්මදානන් ජිනාති කියල බුදු වදනා. ලෝකේදාන තුනක්තියනවා ආමිසධන අබේධන ධර්මදාානය කියලා. මේ ධනත්තරින් උසස්මදානය ශ්‍රේෂ්ඨතමදානයේ තමයි ධර්මදාානය කියල සඳහන් වෙන්නේ. ආමිසධානයේ කියල කියන්නේ, ජීවිතයක් පවත්වාගැනීම සඳහා ජීවිතයට අව්‍ය කෑමබීම බෙහෙත්තෙත් ඇඳුම් පැළඳුම් එ මේ වගේ අවශ්‍ය දේවල් පරිත්‍යයාග කිරීම පූජා කිරීම. භික්‍ෂුන් අහන්සේලාට නං සිව් පස පූජාව. චීවර ආහාර සෙනුසුන් ගිලන් පස. ගිහි අයට කෑමබීම ඇඳුම් පැළඳුම් එගේ බෙහෙත්තෙත්. ඉන්න හිටටින තැන්. මේවා පරිත්‍යයාග කිරීම පූජා කිරීමට කියනවා ආමිස ධානය කියලා. අබේධානයේ කියල කියන්නේ විශේෂයෙන් මරණයට කැපවෙලා ඉන්න සත්තු නිදහස් කර ගැනීම. මරනාසන්නයට පත්වෙලා සිටින ගිලනුන්ට උපස්ථාන කිරීම එවා බෙහෙත්තෙත් පමණවාදීම වෛද්‍යවරුන්ට ඒ ලංකරලදීම උපස්ථාන කිරීම. තීළඟට දානය හැටිර සඳහන් කරන්නේ ධර්මදානය. සබ්බදාානන් ධම්ම දානන් ජිනාති, සියලූම දාන පරදවල ධර්මදානයේ දිනනෝ. හේතුව තමයි කෙනෙක් හොඳනරකි ගෙනගන්නේ යහපත් මග සුගති මග දැනගන්නේ සමත විදර්ශනා දැනගන්නේ නිවන් මඟට යොමුවෙන්නේ මේ බුදු බණ ඇසීමෙන්. වෙන ක්‍රමයක් නෑ. එනිසා බුදුබණ කියල දෙනවනං ධර්මසාකච්ඡා කරනවනං කෙනුකුට හොඳ අරක කියල දෙනවනං සමත විදර්ශනා භාාවනා කියල දෙනවනං එය ධර්මදානයේ හැටියට තතහාගත බුදුරජාණන් වහන්සි දේශනා කරන. එදොරම මේ කාන්තා පෙරේරා මෑනියන් මේ අද කරන්නේ විශේෂ ධර්මදානයක්. පටවාසීන්ට පමණක් නෙවෙේ බනාහන්න ලෝකවාසේ. හැම දෙෙනටම බනාහන්න සලස්සුලදීම. දැම් මේ පින්කමති වූනාා ගෙදරැට වාමීන් අහන්සනමක් වඩම් මෝල බණක් කියවල පිරිකරක් පූජ කරලා දහපාලොස් දෙනෙකුට අවස්ථාව සලසල දෙන්න. ඒේක ටික දෙනෙකුට පමණයි. මේක එහෙමනෙවේ ලෝක යාටම බනාහන්න සලස්සුලදීම මහා පිනක්. සබ්බදානන් දහම්මදානංජිනාති. අපිට ඒවාගේ මුණ ගැහිල තියනවා. ගොඩාක් නොමගගිය තරුණාය එවාගේ මැදිවී අය වයිසකාය මේ බෞද්ධ මාධ්‍යජාලයෙන් බනාහලා හොද මඟට යොමු වෙච්චාය බොහෝ පිරිසක් ඉන්න පින් තුනි මේ වෙනකොට. මේ මාධ්‍යනාලිකාවන් ආරම්භ කරපු නායක වාමීන් වහන්සලාට නිතර පින් දෙනවා. මොකොද මේ වගේ බෞද්ධ නාලිකාවන් ආරම්භ කරලා විශාල ධර්මශේවයක් කරන නිසා. එනිසා මේක මහා පින්කමක්, ශ්‍රේෂ්ඨ පිංකමක් හැටියට අපි තේරුන්ගන්න ටඕන. අද මේ ධර්මදේශනාව සඳහා මාතෘකා ස්ථානෙ තබාගන්න ටේදුණු ගාතහාරත්නයේ දහම් කරුණු පහක්තියනවා, ඒ කරුණු පහ විස්තර කරන්න ප්‍රථමේෙන්, මාවිසින් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ගාථාව නිධාන කතාව. රජගහ නුවර එක්තරා සිටු නිවසක්තිබුණ සිටු මැදුරා. අපේ ලංකාවයා පසුගේ කාලේ කොරෝනා නැමිත රෝගයක් හටගත් අපි හැමෝම දන්නව ඒවට බෙහෙත් නෑ ගොඩාක් අය මරණයට පත් වුණ. ඒ කාලෙත් ඒ වගේම රෝගයක් නගරවාසීන්ට වැලඳනා. ඒරෝගේීයට කියන්නේ අභිවාතක කියලා.ඒ රෝගේයේ හටගත්තහාම ඒරෝගයට බෙහෙත් නෑ ගොඩාකයි මරණයට පත්වෙනෝ. ඉතින් මේ අභිවාතක කියන රෝගයේ සිටුතුමාටත් සිටු බිරිඳටත් වැලඳනාා. දැයිති මරනාසන්න තත්ත්වයට පත්වනා. ඒ වෙනකොට එකම පුතයි හිටියේ සිටු මැදුරේ හිටියේ නෑ ඒ මොහොත්තේ. ඉතින් මේ අතවැසියෙක් යවල මේ සිටු පුත්‍රයාගන්න ගත්තා. ලඟට ගන්න නැතුව දුරින් ඉන්දවලා අවවාධයක් කරනවා පුතා ඔබ අපේකම පුතා ආදරීෙන් කියන්නේ අපි දෙදනාටමමි අභිවාතන රෝගේය වැලදිලා තියෙන්නේ. වැඩි කලා අපිට ජීවත්වන ලැබෙන් ඉන්නේ අපි මරණයට පත්වෙනවා. ඔබට අයිති නිධංගත වස්තුව මෙච්චරත් තියනවා හතලි ස්කෝටයක් ධනය සම්පත්තියනවා අහවල් තැංවලනි දංකරල තියන ඔබ, අහවල් පලාත අපේ ඥාතින් ඉන්නවා. එහේ ගිහිල්ල ජීවත් වෙලා තරුණවයට පත්වු නහම මේ නගරයට ඇවිල්ල සිටු තනතුර ලබාගෙන හොඳින් ජීවත් වෙන්න. පින් දහම් කරගෙන හොඳින් ජීවත් වෙන්න කියල මේ පුතාට අවවාද කරලා ඒ පුතාර ඥාතින් ඉන්න ප්‍රදේශයට පිටත් කර ඇරිය. වැඩි කලක් ජීවත් වනේ නැ. මේ මවයිපයයි දෙපල මේ රෝගේ උත්සන්නවීමෙන් මරණයට පත්වුණා. දැන් මේ පුතා තරුණවයට පත්වෙලා මේ නගරේටාව. නගරේටාවට එක පාරට සිටු තනතුර ලබාගන්න ගිය නෑ. මොකොද නගරේ අය මේ තරුණයා හඳුනන් නැති නිසා. ඉස්සෙල්ලාම අර නිධංගත වස්තුව තිය නොවද කියල බලන්න ගියා. ඒවා කිසි දෙයක් වෙලා නෑ ඒවා හොඳට තියනෝ. එනිසා නගරේ පුංචි රස්සාාවක් හොයා ගත්තා. මොකදද රස්සාාව කම්කරුවන් අවධිකරවන එක. අද කාල වගේ ඔරු ලෝසු තිබුණේ නෑ වෙලාවතියාගන්න වැඩකරන ජනතාව අවධිකරවන්නට ඕන. ඉති මොහුට නමක් පට බැඳුනා කුම්ඹගෝසක කියලා. කුම්ඹගෝසක කියන්නේ උදේ පාන්දර වැඩකරන ජනතාව අවධිකරවන. ංචි වැටුපක් ලබාගෙන ජේවත් වුණ. ඉතින් මෙතුමාගේ කටහඩ දවසක් බිම්බිසාර මහරජතුමා එ නගරවීතියෙන් යනකොට කටහට ඇසුණ. තමන් කල්පනා කරා නිමිති ශාස්ත්‍රයේ දන්න කෙනෙක්. කටහඳින් පවා කෙනෙක්ගේ මොනවගේ පුද්ජලය වෙනවදානාගත මොනවගේ පවරු සත්වයක් තියන කෙනෙද්ද කියලා මේ එදා රජතුමා තේරුම් ගත්තා. තිම කටහඬ බොහොම ගහම්බීර කටහඬක්. අතවැසියෙක් යවල මේ කුම්බගෝසක තරුණයා රජමාලිගාවට ගෙන්න ගත්තා. ඉදි රජමාලිගාවට ගෙන්න්න ගෙන නැහු. ඔබ කවුද කොහෙේ ඉදංආපු කෙනෙද්ද. ඊට පස රජතුමාට සියල්ලම හෙළිකරා. ඊට පස රජතුමා සතුටු වෙලා අර දෙමව්පියන්ගේ ඇවෑමිින් පස්සේ ඒ පුතානි සිටු තනතුරට හිටියෙයිතින්ගේ සිටු තනතුර ලබා දුන්න. නිදංගත වස්තුව සියල්ලම ලබා දුන්න කුම්ඹගෝෂක සිටතුමා කල ප්‍රසිද්ධ වුණා. දවසක් මේ සිටතුමාත් සමග බිම්බිසාර මහරජතුමා තතහාගත බුදුරජාණන් වහන්සේ බැහැදක් ඉන්න ගිහිල්ලා. භාග්‍යවතුන් වහන්සේ වන්දනාකරගෙන එකක් පසක ඉඳගත්තා. එකප පසක ඉඳගත්ත මේ සිටතුමාටත් මහරජතුමාටත් තතාගත බුදුරජාණන් වහන්සේ මිනිමී ගාතහාවින් අනුශාසනාවක් සිදු කලාා. එදගොට මේ සිටතුමා ගැන හඳුන්වලදීමක් කරා මහරජතුමා මෙයා මෙිහෙම කෙනෙක් පසුකාලිම මේ සිටු තනතුර ලබාගත්තේ. නගරේ පුංචි රස්සාාවක් කරා දෙමවපියෝ මියගියා ඒ විස්තර කියා සිටියා. ඒ අවස්ථාව තමයි මේ ගාථහාාවෙන් අනුශාසනාවක් සිදු කළේ. අපි බලමු මේ ගාථාවට අදාළ දහම් කරුණු. අපේ ජීවිතයට කොහොම දෙකතු කරගන්න කියලා. උට්ටහානවතෝ ශතිමතෝ සුච්චිකම්මස්ස නිසම්කාරිනෝ සං්‍යතස්සච දම්ම ජීවිනෝ අප මත්තස්ස යසෝෝබි වඩ්ඩතීති. තතාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ජීවිතයක් සාර්ථක කරගන්න. ඔබ බලාපොරොත්තු වෙන සාර්ථක ජීවිතයක් ගොඩු නගාගන්න, මේ ගාථාව සඳහන් වෙන දහම් කරුණු පහ, ජන පළවෙනි කාරණය තමයි උට්ටහානවතෝ උට්හානවතෝ කියන්නේ උත්සාහය උත්සාහයේ නැත්තන් දවුණු වෙන්න බෑ අපි දියුණු වෙන්න ඕනේ ලෞකික ජීවිතයේ සහ ලෝකොත්තර ජීවිතය ගේ අන්දොරක් කදාගෙන නිඩමක් කඩමක් වවාගෙන හොඳ රස්සාවක් කරන්න ටෝන කාටවත් අතනොපා වැරදි නැතුව සම්මා ආජීවෙන් ජීවත්වෙන්න ටෝන හ ජීවත් වෙන්න එක පාරට බෑ උත්සාහේ තියෙන්න ටෝන. දෙගෙනගන්න දරුවන් උත්සාහවත් වෙන්න ටෝන විභාගවලින් පාස් වෙන්න. දැම් පමණක් ළමයි කියන කතාවක් තමයි අනේ පාඩං හිටින්නේින පාඩංකරන ක්‍රම දෙකක් තියනෝ. මං ඒ ක්‍රම දෙ ඉගෙනගන්න දරුවන්ට කියල දෙන්නම් පලවෙනි ක්‍රමේ තමයි පඩ කරන්න උත්සාහේ තියෙන්නට ඕන ඕනකම තියෙන්න්න ඕන විභාගේ ජය ලබාගන්න උනන්දුව තියෙන්න්නට ඕන. ඉස්සෙල්ලාම පොත අත ටරගෙන. එම නැත්තං සටහම් පොතාත ටරගෙන. අපි නෝට් ගහගන්න ඕනේ ඒ සටහම් පොතාත ටරගෙන ඉස්සෙල්ලාම පස්සරයක් චේද චේද වෙන්කරගෙන පස්සරයක් කටින් කියන. පොත බලාගෙන කියනකොට හිත එතනට යොදාගෙන කියන්න ඕන. වෙන දේවල් මතක් කර කර කිව්වට පාඩන් හිටින්නේ නෑ. අකුරු කියන්නේ සං්ඥා ඒ සං්ඥා තැන්පත් කරගන්න ඉස්සෙල්ලාම කටින් කියන්න ටඕන හොඳට උච්චාරණය කරමින්. ඊ ළඟට ඇත් දෙකෙන් බලාගෙන පස්සරයක් ඇගිලි ගණං කරමින් පස්සරයක් හිතින් මෙෙනෙහි කරන්න ඕන. ඊ ළඟට ෝුව ඔළුුව හරවල එහෙම නැත්තං. පොත වහලා පාඩන්ද කියල බලනො. පාඩන් නැත්තං ආයි පස්සරයක් අපි හිතමු ගාතාවක් කියල ඔන්න සබභ පාපස්ස කරන. ගාතාවේ පද හතරම එකට කියන්නේ නෑ. පළම වෙම එක පදයක් ගන්න. පස්සරයක් කටින් කියනවා. ඊළඟට පස්සරයක් හිතින් මෙනිහි කරනවා. හිතින් මිනිහිකරාදිත් වෙන දේවල් හිතන්නේ නෑ. ඒ කියන පාඩමටම හිත යොදාගෙන මිනිහි කරන්න ට ඕන. ඊළඟට පොතව හලා හෙමනැත්තං ඔළුුවහරවලා බලනො කටිින් කියන්න පුළුවන්ද එහෙමත් බැරිනම් තවත් පස්සරයා. පලවෙනි එක පාඩන් කරලා දෙවැනි පේලිය ගන්න. ඒකත් පස්සරයක් කටින් කියනවා ඊළඟට හිතිං පස්සරයක් මෙනිහි කරනවා ඔළුුවහරවල බලනවා පොතදිහා බලන් නැතුව පාඩන්ද කියලා නැත්තං ආයි පස්සරයක් කටින් කියනවා රයක් හිතින්වෙෙනී කරනවා ඊළඟට ඔළුවහරවලා බලනො පාඩන්ද කියලා. මෙන මේ අනුගමනය කරන්නට ඕන. ඒක ක්‍රමයා දෙවැනි ක්‍රමේ තමයි කියෝ කියෝ ලියනෝ සබබපාපස් සකරණන් සබබපාපස් සකරණන් සබපාපස් සකරනං අපි පාඩන් කරන දේ එකුමක් හෝවේවා ඒදේ දහසරයක් පහළුත්සැරයක් කොල ගෙනත් එයාගෙන කියෝ කියෝ ලියනො. එත ගොඩ පාඩන් හිටිනෝ. හැබැයි කියවදදී වෙන කිසිීම දෙයක් හිතන්න තහන. මෙන්න මේ විදිිය ටිගෙන ගන්න දරුවන් උත්සාහවත් වෙන්නට ඔ උට්ටහානවතෝ. තමන්ගේ විභාග පාස්කරගන්න තමන් බලාපොරොත්තුවෙෙන් ඉංජිනේරු කෙනෙක් වෙන්නද වෛද්‍යවරයෙක් වෙන්නද. ගේ පුංචි දරුවන්ගේ හිත්වල එකේක අදහස්තියනෝනෙ මම කවදහරි මේ තනතුරට යනවා කියලා ආංගේ තත්ත්වට කවුරුත් එක පාරට ගියේනෑ උත්සාහයෙන් පාඩංකල්ල විභාග ලියලා බොහොම කැපවීමින් අන්නේ උත්සාහේ තියෙන්න ටෝනිගෙන ගන්න දරුවන්ට. එවගේම තමයි රැකීරස්සාවක් කරනයි වෙළෙහෙළදාම් කරණ අය කුමක්කෝ ධනඋපායන මාර්ගයකින් ජීවත්වන්න ඕනනඒ ධනවූපායන මාර්ගයට ඒ රස්සාවට එ ව්‍යාපාරයට ලොකූ කැපවීමක් දරන්නට ඕන. ද අපි දන්න මුදලාලල ඉන්නවා ගොඩාද්‍ය වනුුවේච්චය ගොඩක් ධනේ තියෙන අය ඒ ගොල්ලො කියනව අපේ ස්සාමින් වහන්ස නිදි මරපුවාර අනන්තයි. කුසගන්නේ හිටපුවාර අනන්තයි. මේ විදියට කැපවෙලා උත්සාහයෙන් තමයි අද මේ තත්වට අපි ේ දැන් අපිට කරදරයක් නේ අපිගෙවල් දොරවල් හදාගත්ත ඉඩ කඩං වවාගත්තා දරුවන්ටත්තු ගන්නගෙන අපි අද හොඳින් ඉන්නේ කුඩාකාලින්ඳං උත්සාහිෙන් ඉගෙනගත්ත නිසා උත්සාහිෙන් මේ ව්‍යාපාර දියුණු කරගත්ත නිසා. ඔන්න පළවෙනි කාරණය උට්ටානවතෝ. එවගේම තමයි ලෝකෝත්තය පැත්තෙන් ධ්‍යානයක් උපදවාගන්න විපස්සනා ඥානයක් උපදවාගන්න අට්ට සමාපත්ති එවගේම මාරගඵල සිත්තුපදවාගන්න පින්වතු ලොකු උත්සාහයක් දරන්න ටඕන. මේ මගෝස්සක්වලෙහි බුදුවරු ඉබේ පහළ වෙන්නේ නෑ කල්ප ගානක් උත්සාහයෙන් පාරමී පුරන්න ටඕන. පසේ බුදුරජාණන් වහන්සේලා කල්ප ගානක් පාරමී පුරන්න ටෝන පසේ බුදු බව ලබන්න. මහරහතන් වහන්සේලා කල්ප ගානක් පාරමී පුරන්න ටඕන මහාරහත් භාවයට පත් වෙන්න. අඩුමගානෙ දැම් බලන් අපි භාවනා කරන් ඉඳගත්ත හම බොහෝ අයිට නිදිකිරාවටිනො සමාධි මාත්‍රයක් ගොඩ නගාගන්න බෑ ඒට හේතු උත්සාහය මදි නිසා. උත්සාහයේ තිබුුණොත් භාවනාවෙන් දිවෙන වෙන්න පු ලපිදන්න ශවාමීන් වහන්සලා ඉන්න වට්ට සමාපත්තිලාබි ධ්‍යයාන විපස්සනාඥානලාබි ගිහියා ඉන්නවා. එ නිකං ඒව ලැබුව නෙවේ. පුදු ආකාර කැපවීමකින් උත්සාහයකින්. රහතන් වහන්සේ අවුරුදු තිස්පහාවුරුදු විසිපහවුරුදු දහාට මේ වගේ නිදාගන්න ඉරියාව ප්‍රතිස්සේප කරලාඒට කියන විසුද්ධිමාරගේ නේසාංජිකාන්ගේ කළ දුතහාන්ගයක්. එදොටේ දුතහාන්ගේ ආරක්ෂා කරමින් විශේෂ කැපවීමකින් භාවනා කරලා මාර්ග පලුපදවාගෙන තියෙන. අතීතයේ එවැනි කතන්දර අපියහල තියනවා. ඔය මිලක්ක කියන වැද්දා. මුළු ජීවිත කාලේම සත්තු දඩයන් කරගෙන හිටපු කෙනෙක්. කැලේ අද්දි මුව පැටියෙක් මොන ගැහුණ. එමුව පැටියා විදල මරලා පුලුස්සගෙන් අනුභව කරා ඒ වෙලා විඳල වතුරු පිපාසේ. කැලේ ඇවිදගෙන ගියා ඇලවල් දොළවල් මොන ගැහුණා වතු රතට ගන්නකොට ලේපේන්නේ. වතුර නෙවේ. ඇ වතුරගන්නොට අතට ගන්නකොට අතේ තියෙනෙල්ලේ ඒ වතුර ලේ බවට පත්වෙන. අන්තිමට පිපාසේ දරන්න බෑ කැලේ ඇවිදගෙන අධ්‍ය ආරන්නයක් මොුණ ගැහැවුණ. මේ ආර්‍යයට ගියා. ඉතින් දානසාලාවට ගිහිල්ල බාලනකොට කලගෙඩිවල වතුර තියනවා. අතට උත්සල ගන්නකොට හිස් කල විදියට ඇවැටහෙන්නේ. අන්තිමට සාමින්න වහන්සලාට බනින්න ගත්තා, සංඝ ස්ථවරයන් වහන්සේ, ටියෙන් එලිය ඇල්ල බැලුව කාටද බනින්නේ කෙල බහොම ොහොම යානක රෞරධ පෙනුමත් තියෙන පුද්ජලේ. තිේ ඇහු ඇයි බනින්නේ. ඔබ වහන්සේලා වතුර ටිකක් වදගෙනත්තියාගෙනනෑ කම්මැලි පිරිසක් ඉදි ඇවිල්ලා වතුර කලේ අතට අරගෙන් අතට වක්කරා. අත්තට වක්කරන කොට අතේ දෙපැත්තෙන් බිමට වැටෙනවා කටට වැටෙන්නේ නෑ. මකද විපාකයේ දරුණුයි. ඇහු ඔබ හොන වගේ කර්මකරපු කෙනෙ ධනය හාමුදුරුවනේ මම මේ වගේ වනන්තරයන්න වැද්දා මම මෙච්චර කාලයක් මම කරේ සත්තු දඩයන්කරපවක. ඊට පස් එහෙමනං ඔබට මේ කරමයෙන් ගැලවෙන්න බැයිලංගාත් මේ අපාහියට යන්න වෙන. අනේ මේ අපායිෙන් ගොඩ එන්න එෙමනැතාපායි නො වැටී ඉන්න ක්‍රමයක් නැද්ද. මහන වෙලා රහත්වවෙෙන් ඕන කිව්වා. අනේහෙමනාම් මාත් මහන කරගන්න කිව්වා. ගෙදරගේ අවසරගෙන්න්න කිව් හම ගෙදරගේල බිරිඳටත් දරුවන්ටත් මතක් කරලා. ර ඒටාව. දැ මහනෝ වුණ. මහනවෙලා අප්‍ර මාදිව භාාවනා කරන. නිදාගත්ති නෑ. නිදිමත් එනකොට දරුණුවකට වතුරු පොගවල හිසූඩ තියාගෙන වතුරු බේරි බේරි භාවනා කරනු. අන්තිමට නෙරෝගයක් හටගත්තා. බොහොම උත්සන්න වනා. සංග යිස්තවරයන් වහන්සේලාෑඇවිදින් ඇසුව. මොකොද දැම් භාවන ප්‍රතිඵලයක්ත් තියනො. සාමීනිි ම අප්‍රමාදිව භාවනා කර මං උත්සහවත් වනා. ම අනාගාමී මාර්ග පලසි උපදවා ගත්තා. බලන්න මේ උත්සාහේ ප්‍රතිඵල. අනාගාම වුණ කියන්න ඉන්න ආගහමි අනාගාමි බ්‍රහ්මතලේයට යනෝ. අර විපා කහෝසි බවට පත්වනෝ බ්‍රහ්මතලයේද ඉතිරි මාර්ග පල් ලබාග නිෙහිදිම පිරණුවන් පානො. තේනිසා පන්නතුනි උත්සාහේ තියනවනම් අපිට ජයගන්න පුළුවන් ලෝකෝත්තර පැත්වෙනුත් එවාගේම ලෞක පැත්වෙනුත්. ඔන පලවෙනි කාරණය. දෙවනිකාරණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතිමතෝ මනා සිහිනුවන හැම වෙලාවෙම සිහිය තියෙන්නට ඕන. සිහියෙන් තොරවීම නිසා තමයි බොහෝ අය අර කටු පඳුරකට මැදිවනා වගේ බොහෝ ප්‍රශ්නවලට හසුවෙන්නේ ගොදුරුවෙන්නේ පශ්නවලට පැටලෙන්නේ සිහි කල්පනාවෙන් ඒවට මුහුණ නොදෙන නිසා. පමණක් වෙලාවට තමන්ට ඇතිවෙන රාගසිත පාලනය කරගන්න සිහියනෑ. නත්ති රාගෝ සමෝවගගේ, නත්ති දෝසෝ සමෝ කලි, රාගය කියන්නේ මහා ගින්නක්ය. දේසේ කියන්නේ මහා අපරාධයක්ය දේසේ පාලනය කරගන්න බැරුව මහා අපපරාධ කරන අය ඉන්න. දැම් බලන්න මේ රටේ ඒවාගේ අපරාධපර නිතර අහන දකිින් ලැබෙන මනුස්ස ගාතන කාම අපරාධ ගිනිතියලා මරණු, වැඩිතියලා මරනු කපලා කොටලා මරනු අර පසුගේ කාල විශ්වවිද්‍යාලි දියනයක් ගාතනය කළ මේ වගේ හේතුව තමයි සිහිය දුරුවලවීම කුඩාකාලින්ද ධර්මයෙන් තොරවීම. ධරමය ජීවිතයට එකතු නුකර ගැනීම එදොඩ හැමවෙලායුම සිහියෙන් වාසය කරනව නම්. තමන්ට තේරෙනවා මෙහෙම දෙයක් කලොත් මොකද වෙන්නමන් සමාජීට මුහුණ දෙන්නේ කොහොමද. ම මෙතනින් එහාට ජීවත්වෙන්නේ කොහොම දපරාදයක් සිද්ධ වනොත්. ජීවිත කාලේම හිරබාරය හිටියත් පින්නතුනි ඒ ඇවිලෙන ගින්න පාලනය කරන්න බෑ. තමන්ගේ පපු ඇවිලෙනෝ. තමන් කරගත් අපරාදයෙන් නිතර නිතර මතක් වෙනවා. ඒ මතක් වෙන වාරයක්ගානි පුදුමාකාර පසු තැවීමක් වේදනාව. ඒක නැති කරන්න බෑ කොහොමවක්. අන්තිමට වයිසට ගියත් පසු තැවෙනවා ලෙඩ ඇදට වැටිලත් පසුතවෙනවා මරනේදි මතක් වෙලා අනිවාරයමි හේතු පල ධරමයක් බැවින් කරපු අකුසලේට සාධාරණ විපාකතියෙන්නේ තිරිසල් ලෝකෙද ඒම නැත්තම් ප්‍රේතලෝකෙද එම නැත්තං මහා නිරේද, ඒ තැන්වල උප්පත්තිය ලබා දෙනෝ. කල්ප ගානක් දුක් විඳින්න වෙනෝ. අන්නේ නිසා අථහාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනව සිහියෙන් ජීවත් වෙන්න නිරතුරුව පමණක් වෙලාවට බොහෝ අනතුරුවලට පත් වෙනෝ. අපි දැකල තියෙනවා පාර යනව හරියට පමණක් අය පාර මැද යන්නේ පෝර්ණ එකෙන් කතා කර කර අපි පස්සෙන් ඇවිල්ල හෝන් ගහන්න ඕන. මතක නෑමේ මහාපාරක මම යන්නේ. හරියට තමාගේ ගෙදර මිදුල යනෝවාගේ. ඉතින් මේවාගේ රිය පදවගෙන යනවා කතා කර කර. ඉතින් බොහොම බයාන කනතුරු සිද්ධ වෙනවා. ජීවිතයෙන් වන්දිගෙවන්න වෙනවා. පමණක් වයිසකම්මල තාත්තල, ලිස්සන තැංවල කලබලේන්ගිහිල්ල සිහියෙන් තොරවගිහිල්ල ඇදගෙන වැටිලා. අගුල් අතපය කඩාගෙන ඔළුව තුවාල කරගෙන මරණයට පත්වෙච් අවස්ථාතියනෝ. එවාගේම හදිසිේ ගෑස් ලිප පත්තු කරලා අමතක වෙලා යනවා අන්තිමට ගිනි අරගෙන මහා ප්‍රශ්නවලට මුහුණ පාලතියනෝ. අවිාවිදෝලින් වැඩකරද්දි සිහියෙන් තොරවවීම නිසා අත පය කපාගන්න. තේ නිසා හැම වෙලාවිම සිහිය තියෙන්නට ඕන තරහක් මත්තුවෙනකොට තරහ පාලනය කරගන්න සිහියතියෙන්න්න ටෝ නාදීනෝ මෙනෙහි කරලා. රාගසිතක් පහළ වෙනකොට ඒ රාගසිත පාලනය කරගන්න සිහියතියෙන්න්න ටෝ නාදීනෝ මෙනෙහි කරලා. දැම් මට තරහක් වෙනවා. මේ තරහා මෙතනින් මම මේක නැති කරගන්න ටෝන අර කතාවත් තියෙන්නේ නියපොත්තෙන් කඩාගන්න පුළුවන් අවස්ථාව කඩාගන්න බැරූනොත් අන්තිමට පොරවෙන් කපොලවත්. ඒ ගහා ඉවත් කරන්න බෑ. ඒවාගේ මුලින්ම ඇතිවෙන්නේ සාමාන්‍යෙහිතේ තරහා. ඒ තරහේ ආදීනව මිනිහි කරලා එක නැතිකරගන්න පුළුවන් වුුණොත් පිනුතුන් ලොකුජයක් ග්‍රහණයා ඒම නැතුුණොත් ඒක වෛරයක් බවට පත්වෙනවා ඊළඟට පලිගැනීම් බොහෝ අපරාධ කරුවෙක් බවට පත්වනො. එනිසා හැම වෙලාවිම සිහඇතියෙන්න්න ටඕන. ඉතින් සිහිය වඩාගන්න බුදුරජාණන් වහන්සේ උපදේශයක් දේශනා කරනවා ඉරියාපත මනසිකාරය. ඒකයන්නේ කරන දේට හිත යොදාගෙන කරන්නට ඕන එතකොට සිහිය වැඩෙනෝ. තමන් මිදුල් අමදිනකොට අමදින සං්ඥා විතරයි, වෙන දෙයක් හිතන්නේ නෑ. කෑමකනකොට කෑමකන සං්ඥා විතරයි, වෙන දෙයක් හිතන්නේ නෑ. එවාගේ, පමන් කරන වැඩේටම හිත යොදාගෙන පාර යනුකොට රිය පදවද්දි ඒ රියදුරු මහත්්‍යයාට තියෙනෙ ඒ නීතරීති හරියට දැනගෙන ඒවාහනේ පදවගෙනයන්. ඒම නං අනතුරුවල්ට පත්වෙන්නේ නෑ. දැන් පමණක් කලාට සිහිය උපද්දවල දෙනවා පොලිස් දෙපාර්මේන්තුවේ පොලිස්් හාාල හාමිලා. ඔන්න බෙල් එක දාගෙන යන්න ඕන. ොල රාලා හමි කිනකොට මතක් වෙනවා බෙල්තක දැම්විිනේ නිකිලන්න එතකොට බෙල්ටික දාගන්න. නීතිකඩනො. පොලීසිරාලා හමිලින්නකොට නීති කඩන්න හොඳින්ගනව පාරි. ඉදි ඒ නිසා කාටවත් බයිටනෙවෙ තමන්ටම යහපතක් තමන්ගේ මාරක්ෂාවට රැකවරණයට යහපතක් ඒ කරන වැඩේට හිත යොදාගෙන සිහියෙන් කරන්න පුරුදුවෙන්න කිසි මානතුරක්නෑ, හොඳින් ජීවත් වෙන්න පුළුවන් උබට. රතීතය වර්තමාන අනාගතය මේ සිහිෙන් තමයි ලෞකික ජීවිතයේ සාර්ථකරගන්න අනාගතෙත් එහෙමයි එවාගේම ලෝකෝත්තර වසයෙන් ධ්‍යානසිතක් උපදවාගන්න අඩුමගාන සමාධිසිතක් උපදවාගන්න විපස්සනා ඥානයක් උපදවාගන්න මාර්ග පල සිතක් උපදවාගන්න සිහ තියෙන්න්න ටෝන සියෙන් තොරෝනොත් භාවනා වැඩෙන්නේ නෑ අර තමන් කරන මනසිකාරය නැවත නැවත ඒ මනසිකාරයම හිත පිහිටුවන්න හොඳ හොද කල්පනාව තියෙන්න්න ටෝන. සම්මා සතිය කියල කියන්නේ එකයි. පමණක් වෙලාවට අපි අයහපස්සිහිකල්පනාවේ කියන්නේ මිච්චා සතිය අපි යොදවනො වැරදිදේට. සිහියෙන් අපි සත්තු මරනු සීියෙන් හොරකං කරන. සිහියෙන් කාමේ වරදවා හැසිරනෝ සහියෙන් වැරදි වැඩක නොේ අපායට යන්න හේතුව.ඒනිසා හොඳ දේකරන්න ඕන සිහියෙන් වැරදිදේ සිහියෙන් කිරීම නෙවේ. තිය නිසා දෙවනි කාරණය සතිමතෝ කියන එක දැංහොදයට පැහැදිලි. උට්ටානවතෝ සතිමතෝ. තුන්වැනි කාරණය හැටියට අතාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ. මොකදද සුචිකම්මස්ස නිසම්ම කාරිනෝකයන්නේ විමසා බලා කටයුතු කිරීම. එක පාරට අපි යමක් කරන්න යන්නේ නෑ. ගොඩාක්කයි එහෙම කරලා රැවටිලා බොහෝ ප්‍රශ්නවලට මැදිහත්වේ සිටිනෝ. දෙමව්පියෝ නිසා දරුවන් මුළු ජීවිත කාලයම හැඩු කඳලින් ජීවත් වෙනවා අපි සමගහෙම සාකච්ඡා කරල තියෙන හේතුව තමයි දෙන් අපි හි දෙමව්පියෝගේ යුතුකමක්නෙ දරුවන් තරුණවියට පත් වනහම ආවාහ විවාහ කරල දීම අපි හිතමු දියනයක් කියල එක පාරට සතියයි දෙකය හඳුනාගෙන අන විවාහ කරල දෙනවා අන්තිමටේ විවාහ කල්ල දීල තියෙන් එෙක්කෝ මහා බරපත ලපරාද කරුවෙකුට. ඒම නැත්තං විවාහ වෙලා ඉන්න දරුවන් ඉන්න එහෙම පුද්ජලයකුට. ඒම නැත්තං කාන්තාවන් දෙතුන් දෙනෙක් ඉන්න පුරුසයකුට. ඒම නැත්තං මත්වතුර මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට. කතාවට එවාගීම සිනාවට හු වෙලා මුලාවෙලා අපි ඒවාගේ දියනියරු පාවා දෙනෝ. දිී ඒ දියනිවරු දරුවෙෙද දෙන්නේ කදාගත්තොත් උළුජීවිත කාලෙ හැඩු කදුලෙන් ජීවත් වෙන්න වෙනවා. අන්නේ නිසා තතහාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනොව එක පාරටේව කරන්න යන්නේ නෑ. විමසා බලා කාලයක් කාශරය කරන්න ටෝන. එම විවාහයක් කරලා දෙනකොට රූපයක්ත්තියෙන්න්න ටෝන උගත්කමත් තියෙන්න්න ටෝන ගුණ දරමත් තියෙන්න්න ටඕන. ස්්‍රද්ධාවට ශ්‍රද්ධාවතිය නෝද බලන්න ඕන. කරුණාවට කරුණාව මෛත්‍රයට මෛත්‍රිය මේවත්ගලපන්න ටෝන. එවාගේ මේ ගම්මොලට ගිහිල්ලා ග්‍රාම සේවකතුමා හමුවෙලා ඒ පුද්ජෙලයාගේ තොරු තුරුහයන්න ඕන. එවාගේම පොලිසියේ කුමක්කෝ වැරදිකරුවෙක් හැටියට පැමිණිලිතිය නොවද කියලා බලන්න ටඕන. එවාගේ මේ ගමේඉන්න අයි සමඟ සාකච්ඡා කරන්නට රහුව අහවල් පවුලයයායග තොරුතුරු කෝ මදේ ඇත්තු හොඳටි අයද. සමාජයේ නමගිය අයද වැරදි වැඩ නැද්ද හොයල බලලා අවුරුද්දත් දෙකක් තුනක් හතරක් ආශ්‍රය කරලා අ හොඳ කෙනෙක්ම හොයල බලලා විවාහ කරලා දෙන්න. ඒක දෙමවපියයාන්ග යුතුකමා. එහෙම නැතුව දවසයි දෙකයි, සතියයි දෙකයි. අපි විවාහ කල්ල දෙනවා ඒ ඇත්තෝ බොහෝම අසරණ භාාවේට පත්වෙනවා. ඒවාගේම තමයි පමණක් අයියට හැවටෙනවා ඔය වංචාකාරීන්ට දැන් අපේ පහුගේ කාලිමී රට්ටේ වැනි දේවල් හරියට සිද්ධ වනාා හට එක් කරයි යනව කියල ඔන්න සල්ලි හොයාගන්. අපි ලක්ෂ ගනං ඔවුන්ට දෙනවන්තිමට අපිට ඒව ලැබෙන්න මගෑරල යනෝ. පුද්ගලයා නැවතේ සල්ලි ගත්තර පස්සේ අපිට මුණ ගැහෙන්න්නෑ ඒ සල්ලි අපිට ලැබෙන්නේ නෑ හටයවන්න න්නත් නෑ ඒවාගේ බොහෝ ප්‍රශ්නවලට මැදිහත්වෙනවා අතදිගෑන්ල අපි විශ්වාස කරල වියදං කරනවා අන්තිමට ජීවිත කාලේම පසු තැවෙන්න වෙනවා. අන්නේ නිසා තථහාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ විමසා බලා කටයුතු කරන්න වෛද්‍යවරයක් එක පාරට බෙහිෙතක් දෙන්න ඇන අපි ලෙඩක් කියනකොට වෛද්‍යවරය හනු අපිතු බඩ අමාරුවවාල කොච්චට කල්ද මේක හැදිලා. කොයි පැත්තෙද හිදෙන්නේ. එදකොට මොනවද කෑවේ කවදින් දන්ද මේක තියෙන්න්නේ මේ වගේ හොයලා බලලා ඊළඟට රිපෝට් ගේන්න කියනවා. ඒවාද බලල තමයි බෙහෙත් කරන්න එක පාරට වෛද්‍යවරයෙක් බෙහෙත් දෙන්නේන. අන්නේ වගේ විමසා බලා කටයුතු කරන්න කිව්වා තුන්වැනි කාරණය අනිවාරේම දියුණවීමේ රහසල්. බලන්න මේ දරමේ මොනතරං ප්‍රායෝගිකද. ධරමය පින්වතුන නිවනට යන්න කලින් අපේ ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න. බොහෝ උපමා උපනේය ගලපමින්. බොහෝ සූත්‍ර දහම් කරුණු දේශනා කරල තිබෙන. මේවා දැනගෙන කටයුතු කරනවනම් කුච්චර වටිනවද. අපේ ජීවිත මොනතරං ලස්සන කරගන්න පුළුවන්ද. හොඳට ජීවත්වෙන්න පුළුවන් මේ ධර්මය හරියට දැනගත්තෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟ දහම් කාරණය හැටියට විස්තර කරනවා ස සං්‍ය තස්සච කියන්නේ, දැමුණු හික්මුණු කෙනෙක්වීම. දැමුණු හික්මුණු කියන්නේ කයිං දැමිච්ච හික්මිච්ච කෙනෙක් වෙන්න ටෝන. වචනයෙන් දැමුණු හික්මුණු කෙනෙක් වෙන්න ටෝන. එවගේම ක්‍රියාවෙන් දැමුණු හික්මුණු කෙනෙක් වෙන්න ටඕන. එවගේ සිතකාය වචනය දැමුණු හික්මුණු කෙනෙක් වෙන්න ටෝන. ආං එතකොට, කිසි වරදක් නැති කෙනෙක් වුනොත් මොනතරං වටිනොවද කයින් දැමුණු හික්මුණු කියල කියන්නේ කායික වැරදිතියනවන සත්වගාතනය සත්ව හිංසාව එවගේ කාමයෙහි වරදවා හැසිරීම හොර මැරකං මේවා නැති කෙනෙක් වෙන්න ට ඕන ඔන්න ඔොහු කයින් සංවර වෙනෝ කයිං ඔොහු ශික්ෂා රකින කෙනෙක් වෙන. මොනතරම් වටිනොවද. එ වගේම තමයි වචන බොරු කීමෙන් වැලකී සිටීම කේලාම් කීමින් වැලකී සිටීම. පරුසවච්චන කීමං වැලකී සිටීම හිස්වචන කීමං වැලකී සිටීම. ඒ වගේ වචනීන් හොද කෙනෙක් වෙන්නට ඕන බොරු කියනවනං එවගේම කේලාම් කියනවනං පරුසවච්චන කියනවනං හිස්ව්චන කියනවනං ඔහු වචනීන් වැරදි සමාධංවෙච්ච කෙනෙක්. ඕට ධරමී පිහිට සරණගන්න බෑ. එනිසා වචනීෙන් ආරක්සාවෙන්න ටෝන බොරුකීම කේලාම්කීම පරුසවචනය හිස්වචනකීමෙන් වැලකී සිටින්න ඕන. අන්න එහෙම උනහමයා සාර්ථක දිවි පැවැත්මක් ගත කරන කෙනෙක්. සාර්ථක කෙනෙක්. නිවනට යන කෙනෙක්. සුගතියට යන කෙනෙක් බුදුරජාණන් වහන්සි දේශනා කරනවා. එවගේ ම අභිද්‍යා ව්‍යාපාද මිත්‍යදුෘෂ්ටිය. ඒක කියන්නේ මානසික වසයෙන් ගුණ ධර්ම තියෙන කෙනෙක්. වැරදි සිතිවිලි හිතන්නේ නය යහපස් සිතිවිලි හිතන කෙනෙක්. ොඳ හොඳ හොඳ ක්‍රියාවන් කරනවනම් ඔහු කයිං දැමුණු හික්මුණු කෙනෙක්, වචනීන් දැමුණු හික්මුණු කෙනෙක්, මනසින් දැමුණ හික්මුණු කෙනෙක් දෙමුණු හික්මුණු භාවේ නිසහුගේ ශීලය ආරක්ෂාවෙනෝ. එවාගේමට සමාධිය දිහාන විපස්සනාඥාන මාර්ගඵලදක්වා ඒ සිල්වත් භාාවේ උපකාර වෙන. සීලයක් නැති කෙනකොට සමාධයක් වැඩෙන්නේ නෑ. සමාධියයක් නැති කෙනකොට දිහානයක් උපදවන්න බෑ. දිහානයක් නැති කෙනකොට විපස්සනා ඥානයක් උපදවන්න බෑ විපස්සන ඥානයක් නැති කෙනෙකුට මාරගඵලයක් උපදවන්න බෑ අනු පිළිවෙලක් තියන බුද්ධ සාසනය. ඒ නිසානි වාරයම අපි හික්මිච්ච කෙනෙක් වෙන්න ටෝ. ඔොබ හික්මුණනොත් ඒ ජීවිතේ වෙන කාටවත් නෙවෙයි ඔබටමයි. ඔබට වයිසට ගිහාම සතුටිං ඉන්න පුළුවන් ලෙඩෑඳට වැටුුණහම සතුටිින් ඉන්න පුළුවන් අනේ සාධ සාධ මං කිසි වරදක්කරපු කෙනෙක් නෙවෙේ. ගොද මරණයේදී අපි තනියෙන්මයි මුහුණ දෙන්නේ බයක් තැතිගැනීමක් නැතුූ මරණේට මුහුණ දෙන්න පුළුවන් නිදාගෙන පිබුදුනාක්මෙන් සුගතිලෝකේ උපපත්තේ ලබන්නත් පුළුවන් ඉ ඉද නන්දති මෙලව සතුටු වෙනවා පෙච්ච නන්දති පරලවස් සතුටු වෙනවා කතපු්ඥෝ උබ අත්ත නන්දති කරගත්ත පිින්කන් නිසා මෙලවයි පරලවයි දෙකහෙදම සතුටු වෙනවා ඒ අනුව පුං්ඥවන්ත ජීවිත ලබ ලබා පාරමී දියුණුකරගෙන අමා මහන් නිවංසු අවබෝධ කරගෙනස් සතුටු වෙන. අන්නේ නිසා තථහාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනව සංඥතත්සච සිතකාය වචනය දැමුණු හික්මුණු කෙනෙක් වෙන්න ඒ කාන්තය ඔබට ආස්වාධනයක් ධර්ම සැනසීමක් උදාපත් කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ කාරණයේ බුදුරජාණන් වහන්සේ පස්වනි කාරණය හැටියට දේශනා කරනවා ධම්ම ජීවිනෝ මොකදද මේ ධම්ම ජීවිනෝ කියලක කියන්නේ දැහැමිින් දිවි පැවැත්ම ධාර්මිකව ජීවත්වීම දැන් නොකළ යුතු වෙළදාම් තියෙනවනි මස් පිණිස සත්ව වෙළදාම එකයන්නේ ගවයන් ඇදි සතුන් වෙළදාන් කරනෝ මස් පිණිස. ඒක කැපනෑ නිවරදි රස්සාවක් නිවේ. එවාගේ මත් කුඩුුවරග මත් වතුරවරග ඒවාපි වෙළදාන් කරනවනයික වැරදි. ඒක ධනූපායන මාරගේට හොඳනෑ මිත්‍යයා ආජීවයට අහුවෙනෝ. එවාගේම අවිායුධ වෙළදාම් කිරීම. මස් පිණිස සතුන් වෙළදාම ඒවාගේ අවියවිධ වෙළදාම මත්කුඩු මත්ද්‍රාව්‍ය වෙළදාම ඊළඟට කය විකුණා සල්ලි හම්බු කිරීම මෙන්න මේවා වැරදි ධනවපායන මාර්ග. වැරදි ධනඋපායන්න මාර්ගයවලින් ධනය හම්බු කරන්න පුළුවන්. අදත් වැඩිපුර ධනය හම්බු කරන්න වැරදි ධනඋපායන මාරගවලින් හැබැයි පසු තැවෙන්න වෙනෝ. දැ බලන්න නරවල හවසට තැබෑරුම් වලට ඉන්න පෝලිම, මොන තරං පිරිසක්කේ මත්වතුරවට මත් කුඩවල ටැබ්බැහවෙලාද. ඒේවා විකුණනාය ධනයෙන් මේ ආත්මි පොහොසත් වුණත් පසු තැවෙන්න වෙනවා අවසාන කාලෙ. අන්තිමට අපහාායට යන්න වෙනවා බොහෝකාලයක් කපාදුක් නිරාදුක් විඳින්න වෙනවා මිනිස්සුන්ට ගිනි වතුරදීම නිසා. මත්වතුර මත්කුඩු පාවිච්චි කරන පවුල්ලොල බොහෝ ප්‍රශ්න අඩදබර කළහකෝලාල දරුවන්ට කන්න නෑ ඉගෙනගන්න පොතක්පතක් නෑ බොහොම අසරණ වෙලා තියන බොහෝ පවුල්. මේ මත්කුඩු මත්ද්‍රවවයට ඇබබැහැවීම නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දම්ම ජීවිනෝ ධාර්මිකව ජීවත්ව ධාර්මික රස්සාවක්, ධාර්මික ව්‍යාපාරයක් දැන් ගෝවි තැන් කිරීම එවගේම ගුරූෘති වෙළෙහෙළදාම් අපි දන්න පුරාතනයේ ඉදන් තියන වඩුකර්මාන්තය එවගේ මේ මේෂන් කර්මාන්තය යකඩ කර්මාන්තය මේ වගේ ධාර්මික රස්සාාවකින් ධනය හම්බු කරගෙන ජීවත්වෙන් නත් පුළුවන් පින් දහම් කරන්නත් පුළුවන් ඒ ධාර්මික දිවි පැවැත්මින්. පින් කරනකොටේ කුසලයානි සංසත් වැඩී. එ නිසා ධාර්මිකව ජීවත් වෙන්න කිව්වා දැහැමින් දව පවත්වන්න කිව්වා. මෙන්න මේ දහම් කරුණු පහා යංකෙනෙක් දියුණු කරනවනං ආගම්බේදයකින් තොරව ගිහි පැවිදි අපි හැමෝම දවුණු කරනවනං යසෝබි වඩ්ඩති ඔහුගේ යසස වර්ධනය වෙනවා. ගැ ගුණ ගෝසාාව පැතිරෙනෝ අනේ හොඳ කෙනෙක් සත්පුරුසෙක් වැරදි නැති කෙනෙක් සමාජයේ හොඳ කෙනෙක් හැටියේට ඔට හැමෝව පින් දෙෙනව හැමෝම පිළිගන්නවා සමාජයේ හොඳ පුද්ගලේ හැටියට නම යනෝ. එ නිසා අථහාගත බුදුරජාන් වහන්සේ මේ ගාතහාෙන් අර කුම්ඹගෝසක සිටතුමාත් බිම්බිසාර මහරජතුමත් අරමුණුකරගෙන දේශනාවක් සිදු කලා දේශනාව අවසානයේදී සෝවාන් මාර්ග පලසිත් උපදවා ගත්තා. එනිසායේ දහම් කරුණු එදාටත් අදටත් අනාගතේටත් අපේ ජීවිතත් ආලෝකමත් කරගන්න අපේ ජීවිතත් ලස්සන කරගන්න මෙලව සැනසීම පරලව සුගති නිවන් පිණිස වැඩකරගන්න ප්‍රායෝගිකව අපිට උපකාර වෙනවා. දෝර මේ ධරමී පින්වතුනී කරුණු තුනකින් අපි සන්නත්්‍ය වෙන්න ටඕන. පලවෙනි කාරණය තමයි සුනාත සුනාත කියන්නේ ත්‍රිපිටකයම ඇසීම නිෙවී අවශ්‍ය දහම් දැනුම අපි සුනාතහන්න ටෝන, පොතේ පතින් දැනගන්න ටෝන. ධාරේත කියන්නේ මතගතියාගන්න ටෝන ඇසුවටත් මදි. මතගතියාගත්තටත් මදිී චරාත, අනුව ධර්මයේ හැසිරෙන්න්නට ඕන. එතකොට සුනා තහල ධාරේත මතගතියාගෙන මතගතියාගත්ත කරුණු ප්‍රායෝගිකව පිහුරු කරන්න ටොනදන් පන්සිල්ලා පියහනවා පන්සිල් පද පහ මතකයි නමුත් බලන්න පන්සිල් පද පහ රකින්නේ කීයෙන් කීදෙනද. ඒ පන්සිල් පද පහ රැක්කොත් තමයි ධරමේ ආස්වාධනයේ ධර්මය සැනසිල්ල දම්මෝහවේ රක්කති ධම්මචාරී කියන්නේ ධර්ම ආරක්ෂාව රැකවරන්නේ ලැබෙන්නේ ප්‍රායෝගික වෙන්න ටෝන මේ ධර්මය. ඒ නිසා හැම දෙනාම සතුටු වෙන්න. ඉතින් අද මේ ධර්මදේශනාව මෙතකින් අපි නිමාවට පත් කරනවා. මේ අද ධර්මදේශන ලෝකයාට දේශනාකරවීමේ ආනිසංස බලයෙන්ද. එවාගේ බනසීමේ, අනන්ත ගුණ බලයෙන්ද විශේෂයෙන් අපි පින්දනවා ආසිරිවාද කරනවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන තියනව බදුුල්ලේ පදිංචි කාන්තා පෙරේරා මෑණියන් විසින් විශේෂ අරමුණක් හැටියට සඳහන් කරල තිබෙනවා. දෙදහත් එකවර්සය පෙබරවාර මස. නොසිතූ පරිදි අතුරු දහං වෝ. මංගල පියදර්සන පෙරේරා තරුණ පුතුනුවන්. දැනට අතුරු දහංවේ සිටිනවා. අපි දන්නේනෑ මේ වෙනකොට අතුරු දහං වෙලා කොහේ හරි තැනක සුජීවත්ව සිටිනවද කියලා. ඉතිං එහෙම සිටිනවනං නැවත නිවසටන්නශක්තිය දහිරේ වාසනාව තුනුරුවන්ගේ පිහිට සරනාරක්ෂාව සැලසේවා, ඒ දෙමව්පියවල් අඟට නැවත පැමිණෙන්න්න වාසනාව ලැබේවා කියලාපි ආසිරිවාද කරනවා. හදිස්සේ නමුදු මිය පරලවගොස් සිටි නං. පරලවේ කාන්තේම්ම සුගතී පු්්‍යවන්තජීවිතම වේවා. අකල් මරණවලට පත්නොවේවා. දෙවි මිනිසුන් අතර පු්ඥවන්තජීවිත ලබලබා පාරමී ගුණ සපුරාගෙන නිවන්දකින්නත්ම මේ ධරමදානමී කුසල්. ආරමී කුසල් බවට පත්වේවා කියලා පීපං අනුමෝදන් කරනවා. එවාගේම සුජීවත්ව සිටින පවුලේ සියලුම දෙනාටත්. එවාගේම දිදුල මාධ්‍යජාලෙහි සභහපත්ති අතිගෞරුවනීයපුජ්්‍යපාද මාලිගාව ලස්සජි නාහිමිපාණන් වහන්සේටත්. එවාගේම දේශකයාණන් වහන්සේ වූ අපිටත් දිදුලකාරයේ මණ්ඩලේටත්. නෑදැ හිතමිතුරං ඇතුළු ලක්වාස ලෝවාසි සැම දෙනාටම එවාගේම සියලුම දෝදරුවන් ආදිගෙනගන්න දරුවන්ටත් වැඩි හිටි පින්වත් ඔබ හැම දෙනාටමත් බුද්ධරත්නය අනන්ත ගුණ බලයන් ධර්මරත්නය අනන්ත ගුණ බලයින් සංඝරත්නය අනන්ත ගුණ බලයන් තෙසැත්ත සස්සත්තේ ඥානා නුභාව බලින්ං පට්ටහානප කරන මහා විසියංගත්ත ඥානා නුභාාව බලිං සූවිසි මහාගුණ බලිං ජීවිත පුරාවට රැස්පත් කරගත්ත කුසලානි සංස බලිින් හැම දෙනාම හැමකල්හි නිදුක්වෙත්තුවා නිරෝගිවෙත්තුවා සූපත්වෙත්තුවා ලෞකික සම්යක් පාර්ථනා මුදුන් පත්වේවා එවාගේමල් ලෝ කෝත්තර වසිං ධයාන විපස්සනාඥාන මාර්ග පලසිත් උපදවාගේ අෂ්ට දුෘෂ්ටස්සන පංචවිධාන්තරාවන්ගින්. නියතමිත්‍යයා දෘෂ්ටියෙන් ආර්ය උපවාදීෙන් ආනන්තරය පාප කරමවලින් දස අකුසල්වලින් සදහට මතමිදී බුදු පසේබුදු මහරහත් උතුමන් වහන්සේලා. හොඳයි සැපයි සාන්තයිකයා දේශනා කොටු වදාල. පරමරමණීය වූ ශාන්ති ලක්ෂණ වූ. අමාමහ නිවන් පිණිස පාරමී කුසල් බවට පත්වේවා කියලා අපි ආසිරිවාද කරනවා. එවගේම නමින්මිය ගිය සියලු ඥාතීන්ට නිවන් පිණිසුපකාර වේවා ආත්මාරක්ෂා කරන නිෂ්ඨකාමි සියලු දෙවිවරු මේපින් අනුමෝදංවෙත්වා මෛත්‍රී භෝෂතාණන් වහන්සේ ඇතුළු දෙවියන්ටත් නිවන් පිණිස. පාරමි කුසලයක්ම වීවා කියලාපි පින් අනුමෝදන් කරනවා, දෙව අන්ට ඥාතීන්ට එකටම ගාතා කියල පින් දෙෙමු. ඉදංගෝඥාති නං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ඉදංගෝඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ. இදංගඥතිනං හෝතු සுகிතාවන්තු ඥාතයෝ ආකාසට්ටචබුම්මට්ඨදිවානග මහිදදිකා ප්ഞන්තං අනුමුදිවා චිරරකන්තු සම්බුද්ධසාසනං චරංරකන්තු සම්බුද්ධදසනං චිරංරක්හන්තු සම්බුද්ධ සාාවකං චිරංරක්කන්තුමං පරන්ති ධර්මශ්‍රවනා නිසංස බලිින් හැම දෙනාටම අමාමහනිවන් පිණිසම හතු වේවායිවාසනාවේවායි සිතා චිත්තා ප්‍රසාධීං යුත්තවම පං අනුමෝදන්වියයුතු. හැම දෙෙනටම තෙරවාන් සරණයි. සාධහෝ සාධෝ සාතෝ. සුපිටතුනී පුරාහෝරාවකට ආසන්න කාලයක් සමස්ත ලෝක සත්‍යයාගේ උතුම් ධර්මවබෝධය පිණිස අප කෙර අනුකම්පාවෙන් මෙ මුතුම් ධර්මදේශනාව මෙහෙවනට වදාල ගරුණය පින්වන්ත දේශකනන් වහන්සේට මෙව නුතුම් ශාසනික මෙහවරන් තවදුරුටත් සිද්ධ කරන්නට නිදු නේරෝගීච්චිරි ජීවනය. දිගාසිරි සම්පත් ලැබේවයි අප කවුරුත් සාධකාරණංවා ප්‍රාර්ථනා කර සිටබෝ. සාධහූ සාධෝ සාතෝ. සුපිනතුනී මෙමුතුම් දයිකත ධර්මදේශනාවටුවෙන් සැදැහැති දායිකත්ය ලබා දුන් පෙන්වත් ඔබගේ ටවි දිදුල නාලිකා වහරහා මෙමුතුම් දායිකත දෙර්මදේශනාව ශ්‍රමණයක් කළ ලක්වැසි ලෝවැසි සැමඳනාගේම යහපත් වූ උදාර්ථර බලාපොරොත්තු ප්‍රාර්ථනාවන්, ඒ කාරෙන් විශ්්‍ර සිද වේයවයි ප්‍රර්ථනා කරමෙන්, මෙ පැහට නියමිත උතුම් දායකත්ත ධර්මදේශනාව මෙලිසින් නිමාවට පත්කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණය.